නම බුද්ධහය ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. අපේ ස්වභාවයක් තියෙනවා, අපිට මොකක් හරි දෙයක් කරගන්න බැරි වෙනකොට, අපිට ප්‍රශ්න මතු වෙනකොට අපි ඒ ප්‍රශ්නවලට හේතුව හැටියට ඒක බාහිර සමාජයට දානවා. ළමයින්ට ඉගෙන ගන්න බැරි වුණාට පස්සේ ඒ වැරද්ද දෙමාපියන්ට දානවා, නැත්නම් ගුරුවරුන්ට දානවා. රැකී රක්ෂා කටයුතු වල ප්‍රශ්න වෙනකොට ඒක රැකී රක්ෂා කරන අනිත් අයට, ඒ ආයතන වලට දොස් කියනවා, නැත්නම් ගිරිවල වල ඉන්න ස්වාමියා බිරිඳට දොස් නගනවා, ඔයාලා නිසා තමයි අපිට මෙහෙම කරගන්න බැරි වෙන්නේ කියලා. හැබැයි අපිට එහෙම කරා කියලා අපි ප්‍රශ්න විසඳනවද? ධර්මයේ හැසිරෙන කෙනාටත් ධර්මයේ හැසිරෙනකොටත් ඊට බාධාකාරී දේවල් බාහිර සමාජයේ සිද්ධ වෙන්න පුළුවන්. එහෙම සිද්ධ වෙද්දී අරයා නිසයි මට කේන්ති ගියේ, අරයා නිසයි මට තරහට ගත්තේ, මට මගේ හිතේ රාගය උස්සන්නේ මෙයා, අරයා තමයි මව මුලා කරන්නේ, මට ධර්මයේ හැසිරෙන්න බැරිලා තියෙන්නේ මෙයා නිසා කියලා අපි බාහිර අයට චෝදනා කරලා අපේ ධර්මයේ හැසිරෙන්න බැරි වෙන එකට අපි නිදහස් වෙන්න හැදුවට අපිට ඒකෙන් අපේ ජීවිතයට සාධාරණයක් වෙනවා. ධර්මයේ හැසිරෙනකොට එක එක්කෙනාගෙන් අපිට ඒකට බාධා එළවෙන්න පුළුවන්. ඍජුව හෝ වක්‍රව එක එක්කෙනාගෙන් බාධා එළවෙන්නට පුළුවන්. හැබැයි ඒ බාධා මැඩගෙන ධර්මයේ හැසිරෙනවා කියන එක තම තමන්ගේ වගකීමක්. ඉතින් මේ වගකීම ජයගත් මහරහතන් වහන්සේ නමක් ගැන තමයි අද දවසේදී මේ පින්නන්ත පෙරසට අපි දේශනා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර ආතු අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ බොහෝ ආදරෙන් ගෞරවයෙන් නිතසේපත් කරනවා. අපගේ පින්නත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලබත්වා. ඒ වගේම අද දවසේදී අරුණෝදේ සඳහම් සිතවිල්ල දේශනා සඳහා ප්‍රතිපර දායකත්වය එකතු කරනවා. අපිට නිරන්තරයෙන්ම දායකත්වය එකතු කරමින් ධර්ම දහනමේ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ඉතාලියේ මහ වෙන භවනා සපට සම්බන්ධ, රෝම නගරයේ සීල භවනා වැඩසටහනට සම්බන්ධ ඒ පින්නන්ත පිරිස විසින් සීල දිනාටම දහම් මඟ සුවසේ දින කර ගැනීම පිණිස මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන්, ඉතින් ඒ සීල දිනාට සුවසේ දහම් මඟ වඩන්නට වාසනාව උදා වේවා කියන ප්‍රාර්ථනාවක් සිද්ධ කරගෙනම අපි අද දවසේදී අරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව ආරම්භ කරමු. මේ කතා කරන්න යන සිදුවීම එක්තරා තරුණ ස්වාමීන් වහන්සේ නමක් ගැන. උන්වහන්සේට බුදුබණ අහන්නට ලැබුණා. බුද්ධ ශාසනයේ පැවිදි වෙන්නට ලැබුණා. ධර්මයේ හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා හුද්දකලා විවේකයෙන් හොඳට බණ භාවනා අධ්‍යයනය කරගන්න ඕනේ කියලා. එහෙම හිඳලා හුද්දකලා විවේකයේ තියෙන එක්තරා ආරණ්‍යයකට, එක්තරා වනගත පිදසකට උන්වහන්සේ වැඩම කළා. වනගත පිදසකට වැඩම කරලා හොඳට එතන පිරිසුදු කරගෙන ලස්සනට පිළිවෙලට තැනක් ගහක් යට පිරිසුදු කරගෙන පළගක් බැඳගෙන ඉඳගත්තා. ඉඳගත්තේ මොකක් කරන්න කියලා හිතාගෙනද? හොඳට සමත විදර්ශනා වඩනවා කියලා හිතාගෙන. ඒ සඳහා දුර ගමරක් දුර බැහැර ගිවාගෙන වැඩම කළා. ඊට පස්සේ හොඳ තැනක් සූදානම් කරගත්තා. ඔන්න දැන් භාවනා කරන්නට ලෑස්තිය. ඔන්න ඔය අතරේ ඒ කැලේටම ආවා එක වෙසගණක්, නගර සෝබනියක්. ඇය කොමට දාවේ? ඇය ආවේ, ඇයට ආරාධනාවක් ලැබිලා තිබුණා එක්තරා මිනිස්සෙගෙන්. කැලේටෙන්ට අපි විනෝදෙමු. ඔබට මම වැටුපක් දෙන්න, අපි කැලේටින් විනෝදෙමු කියලා මේ නගර සෝබනියට එන්න කියලා පණිවිඩයක් කියලා තිබුණා. එතකොට මේ නගර සෝබනියත් මේ කාම සිතුවිලි උපදවාගෙන අර මනුස්සයත් එක්ක ඒ කාමක දිවියක් ගවන් ගත කරන්න, කාලයක් ගත කරන්න හිතාගෙන ඒ කැලේට ආවා. හැබැයි අර මනුස්සයා ආවේ නැහැ. එනවයි කියලා කිව්ව මනුස්සයා ආවේ නැහැ. ඒ මනුස්සයට පස්සේ ඕන්නේ මොකටද ඔයාලා වේදන් කරන්න කියලා හිතෙන්නේ නැති. නමුත් මේ කාන්තාව බලාගෙන හිටියා 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 අර මනුස්සයා ආවේ නැහැ. නමුත් මේ කාන්තාව අර කැලේ දැන් එවිදිනවා.
ඇවිදිනකොට හොඳට ගස් කොළන් තියෙනවා, සෙවන තියෙනවා. ඒ මේ කාන්තාවට හිතෙනවා දර දැන් අර ස්වාමීන් වහන්සේට පිච්ච දෙයි. අර ස්වාමීන් වහන්සේට ගස් කොළන් ඒ නිසංසල ස්වභාවය වැඩි සද්දයක් බද්දයක් නෑ. ඔය සතෙක් සිව්පාවෙක් පොඩ්ඩක් කෑ ගහන සද්දයක් හරියට. ඒ ගස් කොළන් වලින් හමාගෙන යන සුළඟින් එන මිහිරියාව. ඒ මැද්දේ මෙවැනි පරිසරයක වන භාවනා දිනු කර ගන්නට ඇත්තන් කියන සිතුවිලි ඒ දර කාන්තාවට. ඒ කාන්තාවට ඒකින්නේ ඇයි ඉන්නේ කාම පිපාසාවේ. කාම පිපාසයෙන් අනේ අර මනුස්සයාවනේ, අර මනුස්සයා මොකක් වුණාද මන් දන්නේ කේ කියා ඇවිදිනකොට මේ කාන්තාවට දකින්න ලැබෙනවා බොහොම කඩවසම් කෙනෙක් සෙවුරපරෝගෙන. භික්ෂුවක් කියලා නෙමෙයි දැක්කේ, කඩවසම් කෙනෙක් සිවුරපුරෝගෙන. අන්න මොකද්ද මන්දා කරුණ වාඩි වෙලා හිතිච්ච ගම මේ හිතුනේ මියා වසකයකට ගන්න ඕනේ. ඇයි මියාට හම්බෙන හැම පිරිමිම අර කාම මඩගොහරු ළඟින්නම් බලාගෙන ඉන්න කට්ටියනේ. ඒ ස්ත්‍රී රූපී දැක්ක ගමන් ඒකටම ඇදිලා යන කට්ටියම තමයි දැකලා තියෙන්නේ. එහෙම ස්වභාවයක් ස්ත්‍රී රූපේ තියෙනවා ඉතින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුරුෂයාට ඇහෙන් දකින්ට වෙන දේවල් තියෙනවා නම් හැමපැත්තෙම හිත යට කළා දහන්න පුළුවන් යම් රූපයක් තියෙනවා නම් ඒ තමයි කියන ස්ත්‍රී රූපේ. හැම පැත්තෙම යට කළා දාන්න පුළුවන් පුරුෂයාගේ යම් රූපයක් ශබ්දයක් තියෙනවා නම් ඒ තමයි කියන ස්ත්‍රී ශබ්දේ. හැම පැත්තෙම හිත යට කළා දාන්න පුළුවන් ගන්ධයක් තියෙනවා නම් ඒ තමයි කියන ස්ත්‍රී ගන්ධය. හැම පැත්තෙම පුරුෂයාගේ සිත යට කළා දාන්න පුළුවන් යම් රසයක් තියෙනවා නම් ඒ රසය තමයි කියනවා ස්ත්‍රී රසය. යම් ආකාරයක පහසක් තියෙනවා නම් පුරුෂයාගේ සිත හැවත්පසින් යට කළා දාන්න පුළුවන් කෙලෙස් දුරු නොකරපු කෙලෙස් වසගියට ගිහිල්ලා ඉන්න කාමසිතුවිලි පවත්තන පුරුෂයාගේ සිත හැම පැත්තෙම යට කළා දාන්න පුළුවන් යම් පහසක් තියෙනවද ඒ තමයි කියවා ස්ත්‍රී පහස. ස්ත්‍රියගේ ආකල්ප පව පුරුෂයාගේ සිත යට කළා දානවා කියනවා. එවැනි ආකල්ප ශක්තියක් වෙන කෙනෙක්ට නැහැ කියනවා. ස්ත්‍රියට එච්චර හැකියාවක් තියෙනවා මේ පුරුෂයාව යට කළා දාන්න. ස්ත්‍රීන්ට සතුටක් හිතෙන්න පුළුවන්. නමුත් ස්ත්‍රීන්ටත් ඒ ප්‍රශ්නෙම තියෙනවා. ස්ත්‍රීන්ටත් තියෙනවා කියනවා පුරුෂයාගේ රූපේ තරම් ස්ත්‍රියගේ සිත යට කළා දාන්න පුළුවන්. පුරුෂයාගේ ශබ්දේ තරම් ස්ත්‍රියගේ සිත යට කළා දාන්න පුළුවන්. පුරුෂයාගේ ගන්ධේ රස, පුරුෂයාගේ පහස, පුරුෂයාගේ ආකල්ප තරම් ස්ත්‍රියගේ සිත යට කරලා දාන්න පුළුවන් වෙන යම් කිසිම දෙයක්වත් බුදුන් හිතටවත් පෙනෙන්නේ නැහැ කියලා මේ දෙදෙනා දෙදෙනා අතර මේ ආකර්ෂණය නිසා පොඩි අර්බුදයක් තියෙනවා. ඒක පොඩි නෑ, ඒක ලොකු අර්බුදයක් තියෙනවා. ඒතකොට මේ අර්බුදේ තියෙන කෙනෙක්ම තමයි පැවිදි වෙන්නේ. ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය නැති කෙනෙක් නෙවෙයි පැවිදි වෙන්නේ. ඒ රාගේ හටගන්ට අවශ්‍ය රාගදේශ මෝහ මුල් සම්පූර්ණයෙන් දුරු කළා නෙමෙයි පැවිදි වෙන්නේ. ඒතර මේ ස්වාමීන් වහන්සේ මාර්ගඵල අවබෝධයක්වත් ලැබලා තිබෙන්නේ කෙලෙස් හටගන්න ස්වභාවයම තමයි අතන වාඩි වෙලා භාවනාව හිටියේ. එහෙම වාඩි වෙලා ඉඳිද්දී අර කාන්තාව අර ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා නූපර සලෝමි නටන්න ගත්තා. නූපර සෙලවෙන හඬට දැන් වනාන්තරයක මේ කාන්තාවන්ගේ මේ නූපර කියන්නේ කකුල් වලට දාන අර වලලු වගේමනේ. ඒ හඬක් ඇහි කියලා බලාපොරොත්තුක් නෙවෙයි. එක පාට මේ හඬට ඇස් ඇරුණා. ඇස් ඇරිච්ච ගමන් අර කාන්තාව හිමීට තමන්ගේ වස්ත්‍ර ගලවන්න පටන් ගත්තා. තමන්ගේ නිර්වත් ශරීරය පෙන්වන්න පටන් ගත්තා. ඒ පෙන්න නොයෙකුත් ආකාරයේ අඟර දඟර නොයෙකුත් ආකාරයේ නර්තන පෙන්වන්න පටන් ගත්තා. එහෙම පෙන්වද්දී උන්වහන්සේගේ හිත මොකද්ද වේගෙන ගියා. ඊට පස්සේ ඒ ඇඳුම් ආයි අඳිනෝ ආයි ගලවනෝ මේ දේවල් කරද්දී මේ ස්වාමීන් වහන්සේ අධිෂ්ඨාන කරනවා මං රාගයක් උපදන්නේ, මං දේශයක් උපදන්නේ, මං කෙලෙස් උපදන්නේ. එක්කෝ මේ කාන්තාව කරන දේවල් බලලා රාගයක් උපදගන්නේ, මේ කාන්තාව කියලා මට මේ මොකද්ද මේ කරන්න කියලා දේශයක් උපදන්නේ, මේකට මුලා වෙන්නේ නැහැ කියන සිතින් අන්න ධර්මීය මෙනෙහි කරන්න පටන් ගත්තා. මේ කෙලෙස් දුරු කරන ආකාරයට ධර්මීය මෙනෙහි කරන්න පටන් ගත්තා.
හැබැයි උන්වහන්සේ හිතේ කෙලෙස් තියෙන කෙනෙක් නිසා ඒ ධර්මයේ මෙනෙහි කරන ගමන් මොකද්ද වෙනවා? ඒ අතරේ උන්වහන්සේ ධර්මියම මෙනෙහි කරනවා. වීරියෙන් යුතුව ධර්මයේ හැසිරෙන කෙනා සත්පුරුෂයන්ට පේනවා. අපේ හිතවලත් කෙලෙස් තියෙන පුළුවන්. රාගාදී කෙලෙස් තියෙන පුළුවන්. රාගාදී කෙලෙස් තියෙනවා කිකි ශෝක කර කර ඉන්න නෙවෙයි තියෙන්නේ. සමහර කෙනෙක් අපිටත් ඇවිල්ලා කියනවා අනේ කොච්චර මේ බණ භාවනා කරන්න හට ගත්තත් හරිය රාගය හට ගන්නවා. හරියට දේශය හට ගන්නවා. කියලා එහෙම ඉතින් පසුතැවෙන්න කාරණා නෙමෙයි. ඒක තියෙද්දි ඒක මැඩගෙන ධර්මයේ හැසිරීම තමයි කරන්න තියෙන්නේ. ඊට ප්‍රතිවිරුද්ධ දේ. අනේ රාගය හට ගන්නකොට අසුභේ පුරුදු කරන අසුභ භාවනා පුරුදු කරනවා. දේශය හට ගන්නකොට මෛත්‍රී භාවනා පුරුදු කර ගන්නවා. එක එක දේවල් පස්සේ හිත දුවනකොට අනිත්‍ය භාවනාව පුරුදු කරනවා. ආනාපාන සතිය වගේ භාවනාව පුරුදු කරනවා. ඒ බණ භාවනාව දිනු කරනවා. ධර්මය අහනවා. එහෙම කරනකොට කාලයක් යනකොට ඒක සත්පුරුෂයන්ගේ නිතට ගැටෙනවා. අපි මේ අද කාලේ අපිට මොන එක කරගන්න බැරි වුණොත් යම් දවසක් එනවා. මේ බුද්ධ ශාසනය නැත්තම් පස්සේ බුද්ධ ශාසනයක් හරි මේ ජීවිතේ නැත්තම් ඊළඟ සුගතියකට ගිහිල්ලා හරි ඒකට අවශ්‍ය පරිසරය ගොඩනගෙනවා ඒ ගන්න උත්සාහයෙන් මේ ස්වාමීන් වහන්සේ අර ගත්ත උත්සාහයෙන් දැන් අමාරු කටයුත්තක් කෙලෙස ඇවිස්සෙන කටයුත්තක් නමුත් අර කාන්තාව කෙරෙහි රාගයක් පැවැත්වෙත් නේ ඒ කාන්තාව මට මේ බණ භාවනා කරන්න දෙන්නේ කියලා දේශයක් පැවැත්වෙත් නේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට ධර්මයේ හැසිරෙන පටන් ගත්තා මේක බුදුනේතට පෙනුණා තථාගතයන් වහන්සේට පෙනුණා. තථාගතයන් වහන්සේ ඒක දැකලා බුද්ධ රූපයක් ඒ භික්ෂුවට පමණක් පෙනෙන විදිහට සලස්වමින් ලස්සන ගාථාවක් දේශනා කරනවා. ඒ ගාථාව තමයි රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. මේ ආරණ්‍ය සේනස මේ වනසෙනසු මේ වනාන්තර හරි ලස්සනයි. හැබැයි මේ කාමයන් හොයන ලාමක සිතුවිලි තියෙන මිනිසුන්ට ඒ ලස්සන තේරෙන්නේ ඒ ලස්සනට ඇලෙන්නේ. එයාලා හොයන ලොකු ගොඩනැගිලි මැද්දේ ටීවී රේඩියෝ එම පුරවරාගෙන පංච කාමයන්ගෙම දෙවිටි දෙවිටි ඉන්න එකක් කැලේට ගිහිල්ලා දවසක් දෙක කැවිලා ලස්සන දිය ඇල ලස්සන වනසෙන මේ ලස්සනයි කියලා බලලා යනවා එහෙම වෙන්න පුළුවන්. හැබැයි එතන රැඳිලා ඉන්නේ හිතෙන්නේ මෙවැනි තැනක ජීවිතේ ගත කරන්න හිතෙන්නේ. අනේ මෙවැනි නිදහසක සමත විදර්ශනා වඩන්නට ඇත්තම් කියන සිතුවිල්ල ඒ ලාමක කාමයන් පස්සේ දුවන මිනිසුන්ට ඉන්නේ. දැන් අර කාන්තාවට හිතුන්නේ නෑනේ අනේ මේ අර මිනිස්සේ ආවේ නෑ මට එහෙනම් භාවනාවක් කරන්න හොඳ වෙලාවක් දහම්මන සිකාරයකට දෙන්න හොඳ වෙලාවක් සැනසීලී ටිකක් වාඩිලා ඉන්න වෙලාවක් එහෙම නෙමෙයි හිතුනේ. අර මනුස්සයා එන්නේ නැති වෙනකොට තව කෙනෙක් ඒකට දවට ගන්න තමයි බැලුවේ. ඒක නා භික්ෂුවක්ද? ඒක නා යහ මොන ගුණ ධර්ම දිනු කරන කෙනෙක්ද? ඒක යාට අදහල උන්නේ. ඒ වගේ ඒ ලස්සන ආරණ්‍ය සේනසන තියෙනවා. ලස්සන වනසෙනසුම් තියෙනවා. හැබැයි මේ කාමයන් සොයන අයට ඒක ලස්සන තීරින්නේ. ඒකට හිත ඇලෙන්නේ. වීත රාග රමිසන්ති නතේගහම කාම ගවේසිනෝ. වීතරාගයයට රාගය දුරු කරපු රාගය දුරු කරන ප්‍රතිපදාව ඉන්නයිට තමයි කියනවා. මේ ආරණ්‍ය සේනසන වල හිත ඇලෙන්නේ. දැන් ආරණ්‍ය සේනසන ගත්තොත් හරි ගුප්තයි. දැන් අපිත් දැන් සමහරලාට ඔය මහමිනාස ප්‍රසංචිති වුණත් තියෙනවනේ සමහරට කැලෑස. වෙයි ගියම සමහරට කිසි සද්දයක් බන්දයක් නැහැ. සද්දුන්ගේ ගෝසා විතරයි අර චූටි චූටි සත්තුන්ගේ පවා සද්ද එනවා. සමහරලාට ඔය දිය කඩිති වලින් වතුර ගලා යන සද්ද ඒ විතරයි. හරි ගොම්මන් ස්වභාවයක් තියෙනවා. හැබැයි ගොම්මන් ස්වභාවය තුළ හොඳ පරිසරයක් ගොඩලා දෙනවා ගොඩනගලා දෙනවා මන භාවනා දින කරගන්න. හරි මිහිරක් ගොඩ නැගෙනවා. ඒකට මේ සාමාන්‍ය කෙනෙක්ටත් පංචකාමයේ හොයන කෙනෙක්ටත් මේ පරිසරයට ආසය තියෙනවා. වැටික වෙලා කරනකොට තනියෙන් ඉඳිද්දි එතනින් ඉබයක් ඇති ගැනීම කරෙන. මේ පරිසරයට ඇලෙන්නේ.
හැබැයි රහතන් වහන්සේලා ඒ රහත් මඟ පිළිපදින අයට ඒ අවන්න සෙනසුන කියන්නේ මහා නිධානයක් වගේ. උන්වහන්සේලා බොහෝම කැමති ඒ වගේ තැන්වලට කියලා බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කරද්දී ඒ මහා රහතන් වහන්සේ නමක් එතන පහළ වුණා. අර ස්වාමීන් වහන්සේගේ සිතේ තිබුණු රාග ද්වේෂ මෝහ මුලින්ම සිඳිලා ගිහිල්ලා නිකලස් භාවයටපත් වුණා. අභිඥා සහිතව සිව්පිලිසි විහා සහිතව මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. උන්වහන්සේ හැම ඉර්ධියෙන් බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ පාද නමස්කාර කළා. බලන්න දැන් මේ මහරහතන් වහන්සේ නමක් පහළ වෙන්න හේතුනේ බුදුනෙතට ගැටුණේ. බුදුනෙතට ගැටුනේ මොකක් නිසාද? දුෂ්කර පරිසරේ නමුත් දුෂ්කර බාධා මැද්දේනම අපහසු කාරණයක් අපහසු දෙයක් පුරුෂෙක්ට ඒ කාන්තාවක් ඒ විදිහට අඟුරුද කර දක්වද්දී ඒ විදිහට ඕලාරිකව තමන්ව පොළඹවා ගන්නට හදද්දී හිත රැකගන්නවා කියන කාරණේ පහසු දෙයක් නෙමෙයි. හැබැයි ඒ දුෂ්කර දේ කරන්න උත්සාහ කළා. ඒ දුෂ්කර දේ ඉස්සරහයි කාන්තාවට දොස් නැගුවෙත් නෑ. හපෝ හපෝ මම මෙච්චර මහන්සියලා මෙච්චර දුරක් අතර කරගෙන මනසෙනුර රැවිලා වෙච්ච බැද්දී කියලා පසුතැවීමක් ඇති කරගත්තේ නැහැ. තමන් කළ යුතු දේ කළා. ඒ තමයි ධර්මයේ හැසිරෙන එක. ඒ ධර්මයේ හැසිරින්ට ගත්ත උත්සාහයට සත්පුරුෂය ප්‍රශංසා කරනවා. බුදු නිතරත් ගැටුණා. බුදු නිතරට ගැටිලා සම්බුදුරජාණන් වහන්සේ පද්දහල ඒ ගාථාව ශ්‍රවණය කළා. උතුම් අරහත්ත්වයටපත් වුණා. එනිසා අපිටත් නොයෙකුත් ආකාරය මං හිතන මෙච්චරනම් ප්‍රශ්න අපිට නැතුව ඇති කියලා ධර්මයේ හැසිරෙන කාරණේට. නමුත් අපේ ජීවිතවල ප්‍රශ්න තියෙනවා. ධර්මයේ හැසිරෙන බාධක තියෙනවා, කරදර තියෙනවා. සමහරట్లాට තමන් ජීවත් වෙන රටවල් වල හැටියට, තමන් ජීවත් වෙන පරිසර වල හැටියට ඊට අනුගත වෙලා ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඊට අනුගත වෙච්ච පිරිස සමග ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඊට අනුගත වෙච්ච චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම බැඳේ තමන් අවංගව ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරා. ඒ බාධකෙන තැනට වෛර කරන්නෙත් නැතුව, ඒ නිසා කෙලෙස් උපදවා ගන්නෙත් නැතුව අහිංසකව ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තොත් අපිට ඒ ධර්මයේ තුර පිහිටක් හදලා දෙනවා කවදා හරි. එහෙම උත්සාහ කරපු අය තමයි බුද්ධ ශාසනවල උතුම් මාර්ගඵල උපදක් ලැබුවේ. හැබැයි ඉතින්ට ඒ උත්සාහය වීරිය ගනිද්දි ගන්න ඕනේ ප්‍රධාන කාරණයකුත් අපි තේරුම් ගන්න ඕනේ. ඒ තමයි අපේ හිතේ තියෙන ස්වභාවය අපිට වරදිනකොට, අපිට දෙයක් කරගන්න බැරි වෙනකොට අපි ඒ වැරද්ද වෙන පාර්ශවයකට දානවා. මම ඒක තමයි මේ දේශනා පටන් ගන්නකොට මතක් කළේ. අපේ ස්වභාවය තමයි අපිට දෙයක් කරගන්න බැරිුනට වැඩක් ප්‍රශ්නයක් වෙනකොට මේකේ වැරද්ද එක්ක දේශපාලඥයට දානවා, එක්ක වැඩිහිටි පරම්පරාවට දානවා, එක්ක දෙමෝපියන්ට දානවා, එක්ක සහෝදර සහෝදරියන්ට දානවා, එක්ක ස්වාම්‍ය විරුද්ධව දානවා, එක්ක දරුවන්ට දානවා. එහෙම දාන කෙනාට තමන්ගේ වීරියෙන් ධර්මයේ හැසිරෙන්න වෙන්නේ නැහැ. මොකද බාහිර පාර්ශවයකට තමන්ට කරගන්න බැරි වෙන එකේ දෝෂේ දාන තැනම එතනම සිද්ධ වෙන්නේ මොකද්ද? තමන්ගේ අඩුපාඩුව හදාගන්න තියෙන ඉඩකඩ නැති කරගන්න එක. ඒ නිසා ඇත්ත බාහිර සමාජයේ බාහිර අපි ඇසුරු කරන අය තුළ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු වලින් අපිට යම් යම් බාධක එනවා. ඒ බාධක මැදේ නෑ අතීතේ මහ මුනිවරු පහළ වුණේ මීට වඩා බාධක තියෙදී, මීට වඩා ගැහැට තියෙදී. ඔබ අහල ඇති සමහර මහරහතන් වහන්සේලා පහළලා තියෙනවා කකුල් දෙක, දනිස් දෙක, මේ කලව දෙක ගල් වලින් කඩාගෙන එහෙම මේ ලේ වගුරුවද්දි කායික පීඩා මැද්දේ උතුම් රහතන් වහන්සේලා පහළලා තියෙනවා. බඩවල් පලාගෙන මේ බඩ පලාගෙන බඩවල් එළියට පැනලා තියෙදී උතුම් අරිහත්ට මාර්ගඵල අවබෝධයට ඔබ රහතන් වහන්සේලා දෙනවා තියෙනවා. මේ භයානක දිවියෝ දෙහැගෙන ගිහිල්ලා මේ කකුලේ ඇඟිලිවල ඉඳලා මේ කාගෙන එනකොට හිමීට ඒ වේදනාව ඉවසගෙන උතුම් අරිහත්ත්වයට පත් වෙච්ච මහරහතන් වහන්සේලා ඉන්නවා. එනිසා
බාධකයක් එක්ක ගැටෙන්නත් නෙමෙයි තියෙන්නේ. බාධකයත් එක්ක ඇලෙන්නත් නෙමෙයි තියෙන්නේ. බාධකේ නිසා පද්දවන කෙලෙසිට එකතු වෙන්නත් නෙමෙයි තියෙන්නේ. ඒව මැඩගෙන ධර්මයේ හැසිරෙන්න. ඉතින් මේ ධම්මනුශාසනාව එහෙම අපිට තියෙන බාධක මැඩගෙන ධර්මයේ හැසිරීම පිණිසම ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. පුණ්‍යානුමෝදනා මත දවසේ දරුණෝදේ සදහම් සිතුවිල්ල දේශනාව සඳහා බෙදවර දායකත්වය එකතු කරමින් ධර්ම දානමය පුණ්‍ය ධර්මෙන් රැස් කරගත්තේ ඉතාලියේ මහමෙණා භවනා සුපුරට සම්බන්ධ රෝම නගරයේ සීල භවනා වැඩසටහනට සම්බන්ධ පිරිස විසින්. ඉතින් අද දවසේදී රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් ඒ පින්නන්ත සියලු දෙනාගේ මිෂ්ඨකාමී හිතකාමී සියලු දෙවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවරුන් සෙන්පති දෙවරුන් ඇතුළු සියලු දෙවරුන්ට සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ට අනුමෝදන් වෙත්වා. දෙවවන්ගේ ධාර්මික රැකවරණ මේ පින්නන්ත සියලු දෙනා වෙත සරසා දෙත්වා. සියලු දෙවියන්ටත් සියලු බ්‍රහ්ම රාජ්‍යයන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම පිණිස ඒකාන්තයෙන්ම මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. යම් රැස්කර ගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් දායකත්වයෙන් දරු ඉතාලියේ පදිංචි ඒ රෝම නගරයේ සීල භවන වැඩසටහනට සම්බන්ධ සීලු දෙනා නමින් නියපරලයන්ට යෙදුණු සීලු මලගේ ඥාති හිතයිෂින්ට අනුමෝදන් වෙත්වා. ඒ සීලු දෙනාගෙන් පරලොව ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා, සුගති රැකවරණ සැලසේවා. සංසාර දුකින් අත්මිදීම පිණිස රැස් කරනා සීල පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. යෝගිම රැස් කරගන්නට යෙදුණු සීලුම් පුණ්‍ය ධර්මයන් ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ඉතාලියේ මහමෙණා භවනා අසපේ වැඩ සිටින ඒ රෝම නගරයේ සීල භවනා වැඩසටහනට නොයෙකුත් ආකාරයෙන් උපකාර කරන ඒ පින්වත් ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම මහමෙණා වාසී රට ලෝක වාසී සීල ගුණධම ආරක්ෂා කරන පිළිවෙත යෙදෙන සීලුම ස්වාමීන් වහන්සේලාට, අනගාරක මෑණිවරුන්ට, පැවිදි අපේ ශුද්ධ උපතුන්ට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස කරන්නා වූ ශාසනික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකින් පිණිස උතුම් ධර්මාවබෝධයේ පිණිස රැස් කරනා සීල පුණ්‍ය ධර්මයන් ඒකාන්තයෙන්ම හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. යගම රැස් කරගන්නට යෙදුණු සීලම් පුණ්‍ය ධර්මයන් ඉතාලියේ මහමෙණා භවනා සපුව මගින් රෝම නගරයේ සිදු කරන සීල භවනාදී උතුම් ධම්ම වැඩසටහන් සුවසේ කර ගැනීම පිණිස උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරන. ඉතින් ඒ ආකාරයෙන් මේ සීල භවනා කටයුතු යහපත් අවරින් සිද්ධ කරගන්න සීල දෙනාට වාසනාව දාවිත්වා. ඒ වගේ මේ සීල භවනා වැඩසටහනට සම්බන්ධ අද දවසේදී දායකත්වය එකතු කළ පින්නන්ත පිරිස සීල දෙනාට ඉතාලියේ මහමෙණා භවනා සුපුට සහ සම්බන්ධ රෝම නගරයේ සීල භවනා වැඩසටහනට සහ සම්බන්ධ පින්නන්ත සීලම දෙනාට මේ සීල පුණ්‍ය ධර්මෙන් අනුමෝදන් වෙත්වා. ඒ සීල දෙනා ඥාති හිත මිතුරු සීලම දෙනා මේ සීල පුණ්‍ය ධර්මෙන් අනුමෝදන් වීමෙන් ඒ සීල දෙනා නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා, කායික මානසික පීඩා දුරුවෙත්වා, කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයට පත්වෙත්වා. සීල දෙනා කරන්නා වූ සීල ධර්මික කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකෙත්වා. යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වෙත්වා. තුන්වෙනි අනන්ත ගුණානුභාවයෙන් සීල යහපත සත සැලසේවා. සීල දෙනාගේම රැකී රක්ෂා කටයුතු, විලහෙළිදම් කටයුතු, අධ්‍යාපන කටයුතු දිනුවෙන් දිනුවට පත්වෙත්වා. උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර නිතිසල සිලා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා යන සීක ධර්මයන් දිනු කරමින් ගෞතම බුද්ධ ශාසනයේදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණිස මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධා රූපාණිය ඔස්සේ මේ ධර්මයේ ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට ශ්‍රද්ධා ලක්විරු කාර්ය මණ්ඩලයන්හි සියලුම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන් සියලුම දෙනාට මේ සීල පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙනා නිදුක්කෙත්වා, නිරෝගීත්වා, සුවපත්ත්වා. සියලු දෙනාට සීල යහපත සත සැලසේ සේවා. උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඒකාන්තයෙන්ම මේ සීල පුණ්‍ය ධර්මයන් හේතුපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.